සිදුවරයක් පිළිබඳව නම් ඉතින් අපිට බලපෑම් කරන්න බෑ. ඒක රඳාපවතින නැතකොට ජනාධිපතිතුමාගේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැතිතුමාගේ අතේ එතුමන්ලා මම හිතන්නේ සුදුසු තීරණයක් ගනී. නමුත් ඇත්තෙන්ම අද මම හිතනවා අපිට උගත් බුද්ධිමත් අය පමණක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා වැඩක් නැහැ. මොකද උගත් බුද්ධිමත් කමෙන් කිසිම පළක් නැහැ රටට ආදරේ නැත්තම්, දේශයට ආදරේ නැත්තම්. ඉතින් ඒ අය කරපු දේවල් තමයි යහපාලන රජය තුළ මේ ජනතාව දැක්කේ. අපි දහනම් වෙන සංශෝධනය, ඒ වගේ රට බෙදන්න තියෙන ව්‍යවස්ථාව, හම්බන්තොට වගේ ඉතාම අපේ සම්පත් විදේශිකයන්ට විකිණීම, රණවිරුවන්ව යුදාධිකරණයට ගෙනියන්න හැදීම සහ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිග්‍රහ කිරීම. ඉතින් මේ සම්මස්තයක්ම මම හිතන්නේ බෞද්ධ ජනතාව ඉතාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරපු ප්‍රතිඵලයක් තමයි අපි දැක්කේ. ඉතින් මෙතෙන්දී අපිට උගත් බුද්ධිමත් දේශප්‍රේමී නායකයෙක් අපි පත් කරගෙන කරගත්තා පසුගිය නොවැම්බර් මාසේ. ඉතින් එතුමාට සහාය දෙන්න තමයි මේ ඉතාම පරිණත සහ රට රාජය කරන පිරිසක් ජනතාව පත් කරගත්තේ. ඉතින් ඒ තුලින් ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමකුත් වුණා. ඉතින් මෙතෙන්දී දැන් තුනෙන් දෙකක බලයකුත් තියෙන නිසා මම හිතනවා ගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ඉතාම ඉක්මනින් අපිට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ ඔබතුමා දැන් ජනතාව වැඩි ඡන්දයෙන් පත් කරගන්න ඔබතුමාලගේ වැඩ බලාපොරොත්තුව. ඒක මොන වගේ අමාත්‍යංශයක්ද ඔබතුමා කියන්නේ වැඩ කරන්න නම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ? නෑ මෙහෙමයි. ඉතින් ඒක අත්‍ය වශයෙන්ම බලපාන්නේ අධිකර ජනාධිපතිතුමා සහ අනිකුත් පක්ෂ නායකයන් තුලින් තමයි. ඉදිරියක් පිළිබඳව නම් ඉතින් අපිට බලපෑම් කරන්න බෑ. ඒක රඳාපවතින නැතකොට ජනාධිපතිතුමාගේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැතිතුමාගේ අතේ එතුමන්ලා මම හිතන්නේ සුදුසු තීරණයක් ගනී. නමුත් ඇත්තෙන්ම මට අවශ්‍ය වෙන්නේ අධිකර ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යථාර්ථයක් කරන්න වගේම මේ කොළඹ දිස්ත්‍රික්කය සහ කොළඹ නගරය මේ ආසියාවෙන්ම සීග්‍රීන් දියුණුවෙන් සහ සුන්දරම නගරයක් බවට පත් කිරීමේ සිහිනය පුළ ඉතාම ඉක්මනින් යථාර්ථයක් බවට පත් ගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන ඒක කරන්න පුළුවන් අමාත්‍යංශය ලැබුණොත් ඇත්ත වශයෙන්ම මම ඉතාම සතුටු වෙනවා. 19 වෙනස් කර ගැනීමට මුලින්ම බලපොරොත්තුවක් තියෙනවද? අනිවාර්යයෙන්ම 19 තමයි මේ රට අරාජකුණේ අපි දැක්කා ඒ 19 තුලින් පත් කරගත්ත ස්වාධීනයයි කියන කොමිෂන් සභාවල තියෙන ස්වාධීනත්වය කෙසේද කියලා ජනතාව දැන් දැනගෙන තියෙනවා. කිසිම ස්වාධීන රටක් නැහැ. 19 සංශෝධනය කළේ සමස්යක් වශයෙන් රාජ්‍ය සේවකයාගේ රාජ්‍ය සේවක නිලධාරියාගේ තියෙන බලය දියාරු කළා. ඒ බලය NGO නඩුවලට දීම තමයි ඒකෙන් කළේ. අපි දැක්කිනවා බොහෝ කොමිෂන් සභාවල ඉන්න කට්ටිය NGO නඩුවල ඉන්න කට්ටිය. ඒක නිසා මම හිතන්නේ 19 සංශෝධනය ඉතාම අහිතකරයි. ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියන සාවරිය අපි ඉන්නේ. ඉතින් නව යුවස්සාව තුළින් අපිට පුළුවන් මේ රට ඉදිරියට ගෙන යන්න. වගේ දැන් අපේ තියෙන මුල්‍ය අක්‍රමිකතා මේ වගේ තියෙන තවත් රාශියක් තියෙනවා. ඒව පිළිබඳ විමර්ශනයක් පටන් ආරම්භ කිරීමට ඔබතුමාලා අනිවාර්යම අපි ඒවලට අර පසුගිය රජය වගේ පසුගිය රජය සම්පූර්ණයෙන්ම කාලය ගත කළ ඒවලට. ඒ කියන්නේ අක්‍රමිකතා හොයන්න සහ හොරකම් හොයන්න කිසි දෙයක් හොයන්න බැරි වුණා. ඉතින් ඒකලට අපි වෙනම විමර්ශනයක යතිනවා. ඒක වෙනම යද්දෙන්. නමුත් අපි බලන්නේ අත්ත වශයෙන් මේ ජනතාවගේ ජන ජීවිතය යථාර්ථයක් බවට පත් කරලා ඒ ජන ජීවිතය නංවල රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරලා බියෙන්සකෙන් තොරව ඉන්න පුළුවන් සමාජයක් හදන එක තමයි අපේ බලාපොරොත්තු.